සංසාරණේ කතාවට ආදරය කරනවව ගොඩක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගත්තේ 13 වෙනිදා කසාද බඳින දවසේදී මොකද වෙන්නේ කියලා. රෙජිස්ටර් වරිය ගෙදරටම එන්නේ. මෙන්න මේ අමෙන්ඩර් පේනම මේ දේ වෙන්න ඕනේ කියලා තිහස්වර තීරණය කරපු හින්දා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය මතක් කිරීමක් කරන්නට කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ආටත් මෑණිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වෙලා තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න comment කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින් මතක් කරන්නේ. ඉතින් කොහොම වුණත් මම මෙතනදී මෙන්න මේ වගේ කාරණාවක් ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු රසක් හදා ගන්නවා කියන කාරණය ඉදිරියේදී සිහිපත් කරන්නට කටයුතු යොදා ගන්නවා කියලයි අද වීඩියෝ එක හරහා කතා කිරීමට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ. කොහොම වුණත් ඔයා දන්නවනේ ඇත්තටම දැන් අනගේ විවාහ කරගන්න නැතුව හිටියේ තිහස්වරගේ අම්මගේ කැමැත්ත ගන්න ඕන නිසානේ. හැබැයි ඒ කැමැත්ත කවදාවත් හිමි වෙන කැමැත්තක් නන් නෙවෙයි කියන එක සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමත් එක්ක මේ දේවල් වෙනස් කරන්න කටයුතු කරා කියන කාරණය තමයි අපිට මෙතනදී සාකච්ඡා කිරීමට පුළුවන් හැකියාවක් ලැබෙන්නේ කියන කාරණාවම මෙතනදී මතක් කරනවා. කොහොම වුණත් ඉතින් රෙජිස්ටර් වරිය දන්නේ නැහැ තිහස්වරගේ අම්ම මේ දේවල් වලට විරුද්ධයි කියලා. අනිත් එක ඉතින් ආදිත්‍යගේ විවාහය සිද්ධ වුණත් ඉතින් තිහස්වර හෝ ඒ වගේම ආදිත්‍යේ කැමැත්තක ඉන්නේ වෙයි. නමුත් මේ දේවල් කොච්චර අකමැත්තෙන් සිද්ධ වුණත් මේ හැමදේම ගැන ඇත්තම කියනවා නම් සම්පූර්ණයෙන්ම හොයා බැලීමක් සිදු කරන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින් මෙතන තිහස්වර අනගේ කැමැති නම් වෙන දෙයක් ඕමනාවක් නැහැ කියලා තමයි ඉතින් ඕන කෙනෙකුට දැනෙන්නේ. කොහොම වුණත් දැන් ඉතින් මේ රෙජිස්ටර් වරිය ආවට පස්සේ මේ ගෙදර එහෙම දෙයක් වෙන්න විදියක් නැහැ. මොකද මේ ගෙදර මේ වගේ දෙයක් වෙන්න කොහෙත්ම විදියක් නැහැ. මොකද මේ ගැන අම්මවත් දන්නේ නැහැ. ඉතින් තිහස්වරට වෙන කෙනෙක් ඒ කියන්නේ ඇමන්ට තමයි විවාහ වෙන්න ඉන්නේ. ඉතින් ඒ නිසා මේ දේවල් මේ විදියට වෙන්න ඕනේ නැහැ කියන කාරණාව අපිට අද වීඩියෝ එක හරහා පෙන්වා දෙන්නට කටයුතු රසක්ම හදා ගන්නවා කියලයි මම මෙතනදී ඔයත් එක්ක කියන්නේ. කොහොම වුණත් මේ වෙලාවේදී තිහස්වරගේ අම්ම මේ රෙජිස්ටර් වරිය එලවන්න හදද්දී විශේෂයෙන්ම අම්මන්ට රෙජිස්ටර් වරිය අදගෙන ගිහින් ගේට් එකෙන් එළියට දාන්න හදද්දී මේ දේවල් වෙනස් කරන්න කටයුතු කරන ආකාරයත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා කියන දේකමයි මම මතක් කරන්නේ. ඒ කියන්නේ අතර මෙතන තිහස්වර ඇවිල්ලා මේ රෙජිස්ටර්ගේ බේර කියන මේ හැමදේම මේ කටට තේරුම් කරලා තියලා පැත්තකට වෙන ආකාරය බලා ගන්න පුළුවන් වෙනවා කියන දේ ගැන අද වීඩියෝ එක තුළින් මතක් කරන්නට කටයුතු යොදනවා කියලයි මම ඔයත් එක්ක සාකච්ඡා කරන්නට සූදානමක් ඇති කරගන්නේ.